අයිබෝන් ආයුරෙධ ශ්‍රී ලංකා තුළින් ඔබ හමුවන මම වෛද්‍ය චතුරජානකරාජපක්ෂ, ප්‍රජාසෞක්‍ය ඇ්‍යල ධාරී අඹගමුව ප්‍රාදේශලයකම කොට්ටාශේවශෙන් ම සේවේ කරනවා. අද දවසේ මම ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තුවන්නේ ඔබට ඉතාමත් වැදගත්වෙන ආයුරේද අෞෂධ සකසන ආකාරයක් වන කශායක් පතාටකර සිදුව සාධන කශායක් ඔබ කොහොමද හරියටම විද්‍යානකූලෝ නිවසේදී ිියල කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව තමයි අද මම ඔබ දැනුවත් කරන්න අපි දන්නවා ඔබ වෛද්‍යරෙක් හමෝට ගියපු හාම ඔබට බොහෝ විට වෛද්‍යවරයා ඔබගේ රෝගී තත්වය බල්ල ඔබට කශායක් නියම කරනවා ඇත්තර්ම මේ කශාය කියන වචනය අයුරයේදේ අපි භාවිතා කරේ අයුරයද අෞෂධ සංස්කරන පහක්ක කාණ්ඩයක් හඳුන්වන්න තමයි කශාය කියල වචනය අපි භාවිතා කරේ නමුත් වර්තමානය වන විට මේ වචනය පතාටටට සිංදුව සාධන කශායක් හඳුන්න්නන්න පමණක් බොහෝ දෙනා භාවිතා කරනවා නමුත්. ඊට එහා ගියපු අර්ථයක් මේක අයුරයේදේ අපේ රෂිවරු දක්වාතිය න විශේෂයෙන්ම පාන්්ට කශාය කවාත කල්ක හිම කියන මේ අවස්සධ සංස්කන පහක් කශය ගොන්නට වැටෙන නමුත්. අද මම කතා කරන්න ඔගුලු හැමෝම ව්‍යවාහර කරන, කශාය කියන පතාටකට සිින්දුව සාධන. ආකාරෙ වැරදිී ඔබට කියා දෙන්න. වෛදරය ඔබට ලබා දෙන්නේ තුන්ඩුව සාමන්‍යෙන් අෞෂද දින පහකට එම නත්තන් දින හතකට එමනත්තන් දි දා හතරකට වගේ කාලෙක තමයි ඔබට ලබා දෙන්නෙම කශය. එතකොට අවෂධවෙලෙන්සැලෙන් ඔබට එක දිනකට පාර්සලය බැගින් දින හතක් නම් අපි උදාරණකටගන්න දින හතක් කියල දින හතර බට පාර්සල් හතක්කහම්බෙනවා. එතකොට ඔබ නිවසට මේ පාසල් ටික අරගෙන ගිය පපුහම නි දවසට පර්සලයෙකු අදීවශයෙන් දින හතර පාසල් හතක ඔොප පිියි කරගන්න අවශ්‍යයි. මුලින්ම් ගග ඔබට ලැබුණු පාර්සලය බ පිරිසිදු වතුරෙන් සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. මේ පිරිසිදු කරගත් ද්‍රව්වේටික ඒ වගේම වඩත්හොදා ඔබ ැටිමුට්ටිය පාවිච්චි කරනවාන පතාටක් දාන්න පුළ පතාටක් කියල සාමාන්‍යෙන් අපි සලකන්නේ පතක් කිය මිල්ලීටර් දෙදසිය හතලිහ එක තුර පතා අටක් ව මිලි එක්දස් නමසය විස්සා. ආසානෂ ලීටර් දෙක් දාන්න පුළුවන් මුට්ටියක් ඔබ සූදාානම් කරත්වත් ගොඩක් හොඳයි මේ මුට්ටියත් ඔබ හොඳට පිරිසිඳදු කරලා ගන්න ඕන ඉට පස්සේ පිරිසිදු කරපු අවෂ දෙටික මේ පිරිසදු කරනලා ද මුට්ටියට ඔබ දාලා. මුලින්ම ඔබ වතුර පත එකක් මේකට එකතු කරගන්න ඕන පතයකක් කිය ගැන මිලිට දෙේ හතලිය ඔබ ටනිසේ තියනවා මිට ේ හතිය මැගන්න යම ස ප කරණය. ම ොදරන එක වඩාත් හොඳ එහෙමනැත්තං ඔබට පුළුවන් අපි සාමාන්‍යෙන් තේපානය කරන අඩු කෝපය ඒක සාමාන්‍ය මිල්ලිට දෙසිේ හතලයක් තියෙනකි ලපිසාලාල කනවා ඒකෙන් ඒක භාවිතා කරන්න ඔබට වතුරපතාට මැනගන්න එතවට මේ අඩුකෝපිකින් එකක් කෝ මිල්ලිට දෙසි හතළියයක් ඔබ මුට්ටිය තුළට දාලා ඊට පසුව ඔබ පිරිස්සිදු කෝටු කැබැල්ලක් එෙම නැත්ත ඔබට ගෙදර දිීම හොයාගන්න පුළුවන් පිරිසිදු පොල්කටු හැඳී මිටක්ගේ අරගෙන ඔබට පුුවන් ඒක මුට්ටිය තුළට දාලා.ඒ කූරෙ හෝ ඒ ලී කැබැල්ලේ ඔබට සලකුණුවන ජලමට්ටම මැනගන්න. ඒ මැනගත්ත සලකුණ වෙච්ච ජලමට්ටම ඔබට පුළුවන් එහි කැපුමක් යොදලා හෝ යම් කිසි නූල් කැබැල්ලක් ගැට ගහ හරිඒ හරියටම ඒ ජලමට්ටම තීරණය කරගන්න ඉට පස ඉන්න අනතුරු ඔබට පුළුවන් ඉතුරු අතුර පත හතත් එම නැත මිලිට දෙසිී හතලි ඒ හතත් ඔබට එකතු කරන්න ඉටවස්සේ මේ එකතු කරන ලද ජලය සහ ද්‍රව් අවෂදරව්‍ය සියල්ලම එක්කන් ලද මුට්ටිය ඔබට පුළුවන් දර ලිපක් තියනවන වඩාත් හොඳයි. නමුත් ඔබට ගෑස් ලිපේ පිළලි කරේ ගනීමත් හැකව තියනවා. මද ගින්නේ තියන්න ඕන අපි ගින්දර ගොඩාක් දාන්නෙ නෑ ගින්දර ඉතා කුඩා ප්‍රමාණයක් දාන්නෙනෑ. ගුඩා ප්‍රමාණයක් දැබොත් ඔට ලොකු කාලයක් ගත වෙනවා. කශාය පතකට සිදුවාගන්න නමුත් ඒවගේම තමයි ගින්දර වැඩිපුරදැමුත් ඉතා ඉක්මනින් මේ වතුර ප්‍රමාණය හින්දිී ලගිහිල්ල අවශ්‍ය අෞෂදයේ තියෙන සාරය මේ කසායට නොල බීියන්න පුළුව එක නිසා අපි මදගින්නේ තමයි කශයක් පිළියල කරගන්න ඉතාමත් සුදුසු. එතකොට සාමන්‍ය මේ සඳහා ඔබට පැබාගයයක් විනි අඩිහතලස් පහය වගේ අතර කාලයක් ගතවේවි මේ අතරතුර ඔබ වරින් වර බලන්න ඕන අ කලින් සලකුණු කරගත්ත කෝටු කැබැල්ල මුට්ටේ තුට දාලා හරියටම පත එකක් දක්වා කශාය සිින්දී තියනවදගීනක. පුරාතනේනං මේ මුට්ටිය අපේ පැරැන්නෝ සුදුර එදිකඩකින් ආවරණය කරනවා මොකද ඉහෙලින් යම් කිසි අප රැව්වේ මේ මුට්ටිය තුල්ට වැටීමට වැටම්ව ලක්වීම පිණස දැනට අපේ නිවස්වල හෙම ප්‍රශ්න නැති නිසා ඔබට එම රෙදිකඩ බැනිීම රවශවෙන් නමුත් ඉතාමත් හොඳයි රෙදිකඩක් මඳින්න පුළුවන්න්න. එතකොට අර වරින්වර ඔබ මැනගන්න කොට රෙදිකඩක් ඔබ යෙදුවොත් රෙදිකඩ ඉවත් කරලා තමයි ඔබට මැනගන්න වෙන්න. ඒ කොහොම හරි බ අන්තිමේදී මෙම පතක් දක්වා සිඳිච්ච සින්දුුණු පසුව මුට්ිය වහාම ලිපෙන් ඉවත් කරගන්න ඕන ලිපෙන් ඉවත් කරලා වෙනම තැනක තබලා. නිවෙන්නට තබන්න ඕන නිවෙන්නට තැබට පස්සේ ඔබට හම්බෙනවා නිවුණු පතාටකට සිදුනු කශාය. ඉන්න අනතුරුව පෙරණයකින් අෞෂ දෙරව්වෙේ ටික පෙරලා අයින්කරගන්න ඕන එතකොට ඔබට හම්බෙනවා පතක් දක්වා පිරිසිදු කශාය පතක් දක්වා සින්දුනු පිරිසිදු කශාය. එතකොට සාමාන්‍ය වෛද්‍ය නිර් දේශය තමයි පත භාග බැගින් උදේ සවස සාය බොන්න කියන එතකොට සාමහරරිට වෛදරුක ඔොබ අනුපානයක් දෙන්න පුළුවන් සාමාන්‍යෙන් අප අනුපාන ඉදිර සීණ මී පැණි සහින්දලුණු එන්ඩරුතෙල් තිෙපපිලි චූර්ණය වගේ දේවල් වෛදරය අදාළ රෝගී තත්ත්වය සහ රෝගියගේ බලබලතාව මත ලබා දෙනවා. ඉතිං එම ලබාදුන් ප්‍රතිවා පහමනැත්ත අනුපානයක් පත භාගය තමයි තොර මේ පතක් දක්වා සිදුනකෝප්පෙන් පතබාගයක් ඔබ හරියටම අඩක් උදේවරුව පානය කරන්න පුළුවන් හරියටම ඊගාවාඩ රාත්‍රයට පානය කරන්න පුළුව මෙය සහරවස්ථාව දි රෝගිතත්වය කෑමට ප කෑමට පෙර යෝධන අවස්ථා තිය බහුලවම කෑමට පසුව දෙන්න කියන එක තමයි රිෂිවරුන්ගේ නියමය. ඒක නිසා අනුපානය සමඟ ඔබ භාවිතා කරන මෙම කශාය ඔබගේ සෞකඛ්‍ය තත්වේ බගේ රෝගිතත්ව ඉතාමත් යහපත් අට හරවන්න ගොඩක් දායක වඩ පුළුව. ඒක නිසා මහිතන ඔබාද කශායක් නිවැරදිව පතාටකට එකට සිින්දුවන කශායක් නිවැරදිව පිළියල කරගන්නේ කොහොමද කියීන එක සම්බන්ධ බැ දැනුවත් වනා. අපි තවත් අවස්ථාවක මෙවැනිම දැනුවත් කිරීමක් සමගින් මොුණ ගැනෙන බලාපරොත්වයෙන් සමුගන්න ස්තුූතියි ඔබ සැමට ආයුබෝවාන්.